අටසිල් සමාදන් වෙච්ච අය නැතුව ඒගොල්ලෝ තාම සිල් පවාරණය කරන්නේ නැහෙනි අනිත් අය පන්සිල් ගන්න নমස්කාරය කියන්නේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මච්ඡපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අප්පමාදේන සම්පාදේත සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මෙම විහාරස්ථානයේ වර්තමාන විහාරාධිපති වහන්සේ ලෙස කටයුතු කරන අපේ පඬිත හමුදුරුවන්ගෙන් එවැගේම තවත් විහාරස්ථානයේ වැඩ සිටින මහ සංඝ රත්නය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබෙන ස්වාමීන් වහන්සේලා සහ පොඩි ස්වාමීන් වහන්සේලා උන්වහන්සේලාගෙන් අවසරයි කාරුණික ශ්‍රද්ධාකාමී පිළිතුරු. ඔබ හැම කෙනෙක්ම මේ මැතිමුර පසළොස්වක පොයේ දවසේ මෙහෙවස් සමාදන් වෙලා ඒ වගේම මේ සවස් යාමේ මේ විහාරස්ථානයට පැමිණිලා සූදානම් දෙන්නේ තථාගත ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දහම් කරුණක් ඉගෙන ගන්නට. මීට වසර ගණනාවකට පෙරත් අපි මේ පන්සලට වැඩම කරපු බව දායකයෝ මතක් කළා. ඒ අවස්ථාවේ අපේ මේ ධනුෂ්ක මහත්මයා
සම්බන්ධීකරණ කටයුතු සිද්ධ කරලා තිබෙන්නේ මට ඒක ගැන මතකයක් තිබුණේ නැහැ මා සඳහන් කරාම මෙහෙට වැඩම කළා තියෙනවා නේද කියලා එතකොටයි මමම තමයි ආරාධනා කළේ කියලා මතකයි දනිෂ්ක මහත්මයා 99 2000 වගේ වර්ෂවල අපේ දන්න හිතවත් මහත්මයෙක් ජාතික ශාස්ත්‍රීය කටයුතු වලට එතුමා සම්බන්ධ වෙලා කටයුතු කරා පාවඩිය ඇකිලුවා නම් හරි වරුසා වෙන නිසානේ ඉතින් අද දවසේ එතුමා ආරාධනා කළාට මේ පින්කම සිත කරන පින්වත් පිරිසක් සිටිනම දායකත්වය අරගෙන එයත්න්ගේ අරමුණු අතර තියෙනවා ගෞරවනීය ගුණානන්ද ස්වාමින් වහන්සේ අපවත් වී වදාළ දැත්තේ කුඹුරේ නන්දාලෝක ලොකු ස්වාමින් වහන්සේ කියන ස්වාමින් වහන්සේලාට පින් අනුමෝදන් කරන්නට හරි නේද එයත්න් පින් අනුමෝදන් කරන්නට අභාවයටපත් UV රොසලින් පෙරේරා මෞතුමියට පින් දෙන්න නදීකා අමාලි සතරසිංහ දියණියට පින් දෙන්නට කැමින සිටින ගම්වාසී රටවාසී හැමෝටම ආශිර්වාද කරන්නත් නමින් මිය පරලෝගිය ඔබ හැම දෙනාගේම ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට අද මේ පින්කම සිදු කරනවා සඳහා දැන් පින්කමට දායක සභාවේ ගිහි අනුශාසකතුමන් දහත් වට්ටියක් පූජා කරලා පින්කමට ආරාධනා කරා පන්සලේ කටයුතු භාරව ඉන්නේ තරුණ උපසපන් උපසම්පදා භික්ෂු වහන්සේ නමක්නේ තරුණ පඬිත හාමුදුරුවෝ කෙනෙක් තමයි දැන් පන්සල භාරව කටයුතු කරන්නේ එය පන්සලක දියුණුවට උදව් වෙන උපකාරවත් වෙන කාරණයක් මොකද ස්වාමීන් වහන්සේ බොහොම තරුණ වියේ ඉන්න නිසා ඔබට පුළුවන්කම තිබෙනවා උන්වහන්සේත් එක්ක බොහොම දිගු ශාසනික ගමනක් යන්න. උන්වහන්සේ ධර්මඥානය දියුණු කරගත්තු ස්වාමීන් වහන්සේ කෙනෙක්, ශාසනික අධ්‍යාපනය ලබාගත්තු ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඒ නිසා අපි මුලින් එන කාලේ උන්වහන්සේ සිහි කළා පිරිවෙන් අධ්‍යාපනය ලැබමින් තමයි වැඩ සිටියේ කියලා. තරුණ වියේදී විශාල පරණ පන්සලක නායකත්වය ලැබීම උන්වහන්සේගේ පැත්තෙන් ගත්තාම අභියෝගයක්ද නැත්? අභියෝගය. සාල අභියෝගය. නාගරික පන්සලක නායකාමුදුරු කෙනෙක් වුණොත් ඒක ටිකක් පහසුයි. මොකද හේතුව නාගරික සමාජයකදී අපිට නිතර මුණ ගැහෙන්නේ එක්කෙනෙකුට එක්කෙනෙක් සම්බන්ධකම් අඩු අය. ඒ නිසා ආයතනයක් කරගෙන යනකොට ඒ වගේ පිරිසක් වෙනුවෙන් පොදු ආයතනයක් කරනකොට ගැටලු වෙන ප්‍රමාණය අඩුයිද නැත්? අඩුයි. මේ මාබිම මේ පළාත නේද? ඉපැරණි ගම් නේද? ඉපැරණි ගම්. එතකොට පැරණි ගම් වැසියෝ තමයි මේ පන්සල් එක්ක අතීතේ ඉඳලා එතකොට හේත්තු පුරුදු වෙච්ච දේවල් තියෙනවා උහුණු වෙච්ච දේවල් තියෙනවා දැකපු කියපු දේවල් තියෙනවානේ හේත්තන්ගේ විශ්වාස ආදී දේවල් තියෙනවා ඕවා එක තමයි දැන් සාහිණහන්සේට මේ පන්සල පවත්වාගෙන යන්න වෙන්නේ මොකද ඒවා එක්ක සමහර ඒවා එක්ක නොගැටිත් බෑ සමහර දේවල් එක්ක ගැටිලත් බෑ නේද දැන් තරුණ හාමුදුරු කෙනෙක් පන්සලක් කරනකොට උන්වහන්සේට ලොකු අභියෝගයක් එනවා මේ වැඩිහිටි පරම්පරාව තරුණ පිරිසක් දෙගොල්ලම කලමනාකරණය කරගන්නනේ මොකද අලුත් පරම්පරාව අලුත් දැනුම අලුත් ආකල්ප අලුත් මොනවද අත්දැකීම් එක ඒගොල්ලෝ කටයුතු කරනවා ළඟට පැරණි පරම්පරාව සම්ප්‍රදායික දැනුම සම්ප්‍රදායික විශ්වාසනේ පිළිගැනීම් ඒව එක කටයුතු කරා. ඉතින් මේ දෙපාර්ශවයම සමබර කරගෙනනේ ඇවිලෙන්න නොදී ගැටෙන්න නොදී පන්සල පවත්වාගෙන යාම කියන එක ලොකු අභියෝගයක්. ලොකු අභියෝගයක්. මම හිතනවා අපේ ස්වාමීන් වහන්සේට හොඳ වැඩිහිටි පිරිසක් ඉන්න එක
හොඳ තරුණ පිරිසක් ඉන්න එක මේ පන්සල පවත්වාගෙන යාමේදී උන්වහන්සේට ලොකු ශක්තියක් වෙලා ඇති කියලා ලොකු ආශිර්වාදයක් වෙලා ඇති කියලා අප විශ්වාස කරනවා. තාම අවුරුදු 3යි කිව්වා නේද පන්සල බාරගෙන සායනස්. ඉතින් ඔයත් ගොඩාක් සායනහන්සේට උපකාර කරනවා. උපකාර කරනවා කියන එකේ අදහස තමයි උන්වහන්සේ තවම අත්දැකීම් ලැබමින් මේ ස්ථානයේ කටයුතු කරගෙන යන්න වීර්ය කරන නිසා ඔබගේ පැත්තෙන් විශාල ඉවසීමක් වැඩිහිටියෝ විදියට ගම්දැසියෝ විදියට පවතිනතම වෙනවද නැත් වෙනවා. මොකද මේ උන්වහන්සේට ඒ කියන්නේ තාම අවුරුදු 22ක් වගේ නෙවෙන්නේ නේ. මම අවුරුදු 22ේදී යකෙකුටවත් මෙල්ල කරන්න පුළුවන් චරිතයක් නෙමෙයි. හරි. පන්සලක් කරන්න නෙමෙයි මාත් එක්ක පන්සල් කරන්න ආව නම් එකෙක් ඉන්නේ නැහැ පන්සලේ. මොකද මගේ ස්වභාවය අවුරුදු 22ේදී මේට වඩා හාත්පසින්ම වෙනස්. හාත්පසින්ම වෙනස්. පොඩි හැමතුරුවන්ගේ නේද? වර්තමාන විහාරාධිපති නාන්සේගේ ඇවතුම් පැවතුම් දැක්කහම මම කල්පනා කළා උන්වහන්සේ වයසට වඩා උන්වහන්සේ මේරු කෙනෙක් ලෙස වැඩ කරනවා. ලොකු දෙයක්. වයසට වඩා මේරු කෙනෙක් ලෙස උන්වහන්සේ පරිණත බවකින් යුක්තව වැඩ කරනවා පේනවා. අවුරුදු 22 මාත් එක්ක පන්සලක් කරන්න උනා නම් ඔයත්න්ට ඔයත් ලෝකමාරුවේ වැටෙනවා කියලා මට ඉස්තර වශයෙන්ම කියන්න පුළුවන්. මොකද මම ටිකක් මේ එක තාලයකනේ මං හරි කියලා විශ්වාස කරන එක මම කරනවනේ කවුරු කැමති වුණත් නැතත් එහෙම කෙනෙක් නේද. හැබැයි බුදුහාමුදුරුවන්ට එකඟ නේද, ධර්මයට විනයට එකඟ. මිනිස්සු එකඟ නැති ඒව තියෙනවනේ තින්නේ. මිනිස්සු එකඟ නැහැ හැබැයි ධහමට විනයට එකඟයි. ඉතින් මම වගේ සායනහන්ස කෙනෙක් ගොඩක් කලාවට මිනිසුන්ගේ එකඟතාව හොය හොය ඉන්නේ නැහැ අත්වාදිනු කිව්වා. ඒ මගේ හැටි ඈ. මම සාමිනහන්සට කිව්වා මේ ඔබ වහන්සේ නම් බොහොම කල්පනාවෙන් වැඩ කරන් යන්න. මොකද හේතුව පැරණි ගම් නිසා නේද? පැරණි සම්ප්‍රදායික ජනගහණය වැඩි නිසා එයත් එක්ක බොහොම යොසීමෙන් කලමනාකරණයෙන් වැඩ කටයුතු කරන්නටයි කියලා ආවාසෙදි පොඩ්ඩක් ආශිර්වාදිකුත් කරලම තමයි නේද, මඟ පෙන්වීමකුත් කරලම තමයි මම දේශනාවට වැඩි. ඔයත්න්ට තමයි දැන් මම මෙතන ඉඳලා කරුණු ටික කියලා දෙන්නේ. ඔයත් තේරුම් ගන්නට ඕන ප්‍රධාන දෙයක් තමයි ස්වාමීන් වහන්සේ කෙනෙකු එක්ක වැඩ කරනකොට ඔබගේ ගාව සායනාංශයේ කෙරෙහි ශ්‍රද්ධාව සහ ගෞරවය කියන දෙකම පවතිනට ඕන. ශ්‍රද්ධාව සහ ගෞරවය කියන දෙකම සායනාංශ කෙනෙක් එක්ක කටයුතු කරද්දී පවතිනට ඕන. ශ්‍රද්ධාව කියන කිව්වේ පැහැදීම. ගෞරවය කියලා කිව්වේ ඒ පැහැදීමත් එක්ක ඇතිවෙන මානසික පිළිගැනීම අගයනේ. අගයක් එන්න ඕන. පැහැදීම වගේම පැහැදීමත් එක්ක අගයක් ඕන. දැන් ඕක ගිහි ගෙදරට යනකොට යන්නේ අනිත් පැත්තටනේ. ආදරය සහ ගෞරවය. ගිහි සම්බන්ධකම් වලට මොනවද ඕන? ආදරයයි ගෞරවයයි. සාසනික සම්බන්ධකම් වලට මොනවද ඕන? ශ්‍රද්ධාවෙන් ගෞරවයනේ. හැබැයි ශ්‍රද්ධාව මුල්ුණත් ආදරය මුල්ුණත් සම්බන්ධකමකදී මානව සම්බන්ධතාවයකදී ගෞරව කිරීම කියන එක අතිශයින් වැදගත්. ගිහි ගෙදර නම් එකිනෙකාට ආදරේනේ. ආදරේ තිබුණට මදි. ආදරෙත් එක්ක මොකද ඕන? ගෞරවයක් ඕන. මොකද ආදරේ පළුදු වෙන නැත්නම් ආදරයේ සිතුවිලි
අඩුවැඩි වෙන අවස්ථා තිබුණත් ගෞරවය තියෙනවා නම් ඒ බැඳීම ඉස්සරහට දිලා යනවා. ඒ බැඳීමට අවශ්‍ය කරන සාධාරණය ලැබෙනවා. දැන් සද්ධාසිත කියන එක නේද? ඒක අවිච්ඡප්පසාත වෙලා නැත්තම් ආකාරවතී සද්ධා කියන තැනටම ගොඩ නැගිලා නැත්තම් දන්නව නේද? අමූලිකා සද්ධා ආකාරවතී සද්ධා කියලා දෙකක් තියෙනවනේ නේ. අමූලිකා සද්ධා කියලා කියන්නේ බාහිර කරුණු කාරණා පිළිබඳව ඇති කරගත්තු පැහැදීම මත తాවකාලිකව කෙටි කාලීනව ගොඩ නැගෙන පැහැදීමට කියනවා අමූලිකා සද්ධා. ඒක මේ ස්ථාවර දිගු කාලීන එකක් නෙමෙයි. ආකාරවතී ශ්‍රද්ධාව කියලා කියන්නේ ධර්මය ශ්‍රවණය කරමින් ඒ ධර්මය නුවණින් අවබෝධ කරගනිමින් ජීවිතයෙන් ප්‍රගුණ කරගෙන වඩමින් ප්‍රත්‍යක්ෂ කරගන්නකොට ඒ ධර්මය කියලා දීපු ගුරුවරයා පිළිබඳව ඇතිවෙන අවබෝධයෙන් යුක්ත වූ පැහැදීම. සද්ධාති තථාගතස්ස බෝධි. ධර්මය උගන්වන්නේ ශ්‍රද්ධාව නම් කුමක්ද? තථාගතයන් වහන්සේගේ උතුම් සම්මා සම්බෝධිය පිළිබඳව පූර්ණ අවබෝධයකින් යුක්තව ඇති කරගන්නා පැහැදීම. එතකොට ඒක සද්ධර්මයේ කෙරෙහි තියෙන්න ඕන, මහා සංඝ රත්නයේ කෙරෙහි තියෙන්න ඕනේ. හැබැයි ඒක උපදින්න සෑහෙන ලොකු ප්‍රොසෙස් එකක් තියෙනවා. ලොකු ක්‍රියාවලියක් ඇතුලේ තමයි ආකාරවතී ශ්‍රද්ධාව උපදින්නේ. අමූලික ශ්‍රද්ධාව තමයි සාමාන්‍යයෙන් අපේ නිතර නිතර ඇති වෙන්නේ. නිතර නිතර ඇති වෙනවා කියන එකේ අදහසම තමයි අමූලික ශ්‍රද්ධාව නිතර නිතර බිඳ වැටෙනවද නැද්ද? බිඳ වැටෙනවා. ඒකේ පොඩි පොඩි උස් පහත් වීම් වෙනස්කම් ඇති වෙනවා. එක දවසක් දැක්කන් හිත පැහැදෙනවා, අනිත් දවසේ යාම දැක්කම හිත එච්චර ඒ හැටි පැහැදීමක් නෑ. මට හොඳ අත්දැකීමක් තියෙනවා. මම විශ්වවිද්‍යාලය යන කාලේ මේ ධනුෂ්කලා ආශ්‍රය කරන කාලේ මං හිටියේ කුප්පියාවත්ත පන්සල. මරදානේ ආනන්ද පිටිපස්සේ කුප්පියාවත්ත පන්සල. උතනින් සමහර දවස්වලට මම බස් එකට නගින්න පහළට යනවා 166 අංගොඩ කොම්පඤ්ඤ වීදියේ බස් එකනේ. 166 බස් එක. අංගොඩ කොම්පඤ්ඤ වීදියේ. ඉතින් නාලන්ද විද්‍යාලය ගාවින් බස් සෝල්ට් එක තියෙන්නේ. මං එතනින් බස් එකට සඳුදාට අඟහරුවාද බදාදට නැක්කොත් බස් එකට එක බස් එකට කොන්දොස්තර මහත්තයෙක් කියනවා එයා මගෙන් ටිකට් ගන්නෙ නෑ. බස් එකට මුදල් අය කරන්නේ. හැබැයි සිකුරාදට බ්‍රහස්පතින්දට සමහර දවස්වලට සිකුරාදට නම් අනිවාර්යෙන්ම එයා ටිකට් ගන්නවා. මේක මට මහ උපතෝපෝටික ප්‍රශ්නයක් වුණා. මොකද මේ මිනිස්සයා දවස් 3 උපරිම 4 ටිකට් එක ගන්නෙ නැහැ. සල්ලි ගන්න. පස්සේ දවස් ටිකට් එකට සල්ලි ගන්නවා. දවසක් මම ටවුන් හෝල් එකේ බහින්නේ නැතුව බස් එකේ නැගලා කොම්පඤ්ඤ වීදියේ බස් එක නවත්තන තැනටම ගියා. ගිහිල්ලා ඒගොල්ලෝ ඒකක් පොන්න එහෙම ටිකක් වෙලා ඉන්නෝනේ ගැවසි ගැවසි. ඔක්කොම මිනිස්සු බැහැලා ඉවරුණාට පස්සේ අර කොන්දොස්තර මහත්මයාගෙන් මං ඇහුවා ප්‍රශ්නයක්. ඔබතුමා සතියේ දවස් 3 හෝ 4 මගෙන් ටිකට් කඩනවා බස් එකට නෑ. වැසිකුරාදට හදිස්සියෙන් හරි සෙනසුරාදට බස් එකට නැග්ගොත් ඔබතුමා එදාට ටිකට් ගන්නවා, අනිත් දවස් ටිකට නෑ. මොකක් හරි මගෙන් වැරද්දක් හෝ මොකක් හරි දෙයක් වෙනවද? එයා පුදුම කතාවක් කියනවා. එයා කොන්දොස්තර කෙනෙක් විදියට කටයුතු කරන්නේ මේ උපාධි දරේකත් නේ. එහෙම මහ ලොකු උසස් අධ්‍යාපනයක්වත් ලැබපු මිනිස්සෙක් නෙවෙයි, සාමාන්‍ය තරුණ කොළුවෙක් තමයි. මේ නාගරික පරිසරේම කොහේ හරි ගෙදරක ඇදිච්ච ළමයෙක් නේ. ඒ කොළුවා මට කියනවා, හාමුදුරුවෝ සඳුදාට අඟහරුවාදට පදාදට වගේ දකින්නකොට
मगे हितते अतिवेनो पहली अबे ब्रह्मस्पति इंद्र सिकुरादा वेना कुटे एकन्ने मांगे हुआ मुकु कारण मांग ये दवस देखे बस से के इतनी मुका खरी अवलक करना नहीं नहीं मैं कहते नहीं ओबवान से सांधुदा टे बस से कटना की नहीं होंदे टे कोंडे रेवुला ही गागे बता देता इकने अंगारुआ तो बता देता क्वा होंदा अबे ब्रह्मस्पति इंद्र सिकुरादा वेना कुटा आये पैविला रेवुल कोटा पेनवा कोंडे कसुप पेनवा इतो कुटा मटा रे बस से कटन एक्कांग ओबवान से देक्कांग ऐतिवेन हैंगी इमन ऐतिवेनो ने दोन मटने कांग टिकट टेक का खड़ा रहते हैं ना अमूलु कथा मटे एक एक तमाय तेरुने में अमूलिका सद्धावे तियना कारण आवने मतुपिट बाहिर करुणु कारणा मत पदनंग बेला तमाय या मटे पहाड़ी या मटे कलकीरण नित्पनो में मत पदनंग बेला मतुपिट बाहिर करुणु कारण का दवसा कैसुरक ने मगे गुण नुअन पिली बांधव किसी अवबोधे को नहीं मटे काले गुड़ा कार्तिक दुष्करता थी बोले विश्वविद्यालय न काले नहीं मंग इट पासे सती ये तो दवास देखा क्यों कुण्डी का अंडा बटन का था पासे की नोमेले अंडा पुलवांग पोड़ी नेते पोड़क नेते स्मार्ट टू ना एक तव होता एक सत्य दवास देखा दिगट में कोंडे गया दिन दिन पता कोंडे गया अद उदे ने सिर से प्रोग्राम में कट या पहुवटे अंड उदे हतर तमय कोंडे काला रेवल काला पंपासु इत एक एक हरी लोग पोहन वाकुना एक पटंगत्ते अत्तवासे मार एकाले रुपियाल दहाया थारी लोकुई नहीं विश्वविद्यालय का මොකද ඒක ඒක නැති දවස් මට තිබිලා තියෙනවා මගේ ජීවිතේ රුපියල් 10 නැති දවස් තිබිලා තියෙනවා ඒ දවස් වලට මම කුප්පියවත්ත පන්සලේ ඉඳලා ටවුන් හෝල් එක මහා ඉස්පිරිතාලේ මැදින් ගිහිල්ලා ටවුන් හෝල් එකට ගිහිල්ලා එතනින් කුරුඳුවත්ත පොලිසිය පහු කරගෙන ගිහිල්ලා කොළඹ විශ්වවිද්‍යාලයට තුම්මුල්ලට පහින් යනවා මොකද බස් එකේ ගියොත් දවල්ට කැම්පිමෙන් රුපියල් 15ට දානේ වළඳන්න සල්ලි මදි එහෙම කාලා තිබිලා තියෙනවා අද මේ පාවඩ වලින් වැඩමුවාට එරණ අද මේ මුතු කුඩ වලින් පාවඩ වලින් වැඩම්මුවට නේද දොහොත් මුදුන් දී වැම්දට තමන්ගේ නිවසට වඩින එක වාග්යක් කොට සැලකුවට විශ්වවිද්‍යාලයට ගිහිල්ලා දවල් දානෙක් වළඳන්න රුපියල් 15ක්වත් නැති කාලෙ තිබුණා ඒ ජීවිතේ හැටිනේ ලාභෝ අලාභෝ සමහර කාලවලට ලාභ සමහර කාලවලට අලාභ ආයෙත් ලාභ आये तालाब ने आया सोच या सोच एकाले मट्ट उदावट ही थे बहुम अल्प परिसर इंदला ही तलक के नेतमाएं किया कर पूजा करो दुष्करता बहुला ही दने बहुला बहुला अरे वापस आए ना से अगे उत्तम हम दूर उपकार होना है उपयाल पास इतिंग ए दुष्करता बहुला काले ඉතින් ඒ කාලෙ ඉතින් අර වගේ දෙයක් කිරීමෙන් රුපියල් 10ක් වුණත් ඉතුරු වෙන එක වටින දෙයක් ලෙස සලකලා කොණ්ඩේ ගන්න පුළුවන්. හැබැයි ඒකෙන් ඉගෙනගත්තු ධර්මකාරණේ තමයි අමූලිකා ශ්‍රද්ධාව මතුපිට කරුණ වලින් ඇති වෙලා මතුපිට කරුණ වලින්ම පිරීලා යන. ඒක තමයි වටහාගත්තු ධර්මකාරණාව. ඉතින් ඔයත් සංගෙත් ස්වාමීන් වහන්සේ නමකට ඇති වෙන ශ්‍රද්ධාව मत्तु पिटने सिउर पोरोवला इन्न विद्यानुवना नेत कोंडे रेवुला काला इन्न विद्यानुवना कथा करन भाषा विलासे आनुवना नेत उपदिन्ने एवा गन सलका बललम एक नेति वेला यंड पुलुवनिद बेरिद पुलुवनि मगद निकं हरि कलबलेट सिउर हेम मेहिं दान्यानो देक्कोत अरे लस्सनट देउर पेरोगेन हो एकांश करगेन හිමින් වටිනකොට තියෙන පැහැදීම ඉවරයිද නැද්ද ඉවරයිනේ හදිසියට එහෙම එහෙ වැස්සක් වෙලාවක දුවනවා එහෙම දැක්කොත් ඉවරයි කලකිර ඔන්න ඔය ප්‍රශ්නේ නිසා තමයි අපි ඒ පැවිද්දා ගැන හෝ
අපි ඇසුරු කරන ගිහියාගෙන ශ්‍රද්ධාව ඉක්මවාගෙන ගෞරවයක් බවට ඒක පරිවර්තනය කරගටමු ශ්‍රද්ධාව මොකක් බවට පරිවර්තනය වෙන්න ඕනද ගෞරවයක් බවටත් පරිවර්තනය වෙන්න එතකොට අර ශ්‍රද්ධාවේ මතුපිට ශ්‍රද්ධාව මේක අවශ්‍ය නැහැ ආකාරපති ශ්‍රද්ධාව නම් තියෙන්නේ හොඳට ධර්මය අවබෝධ කරගෙන තේරුම් ගැනීමකට පස්සේ ඇතිවෙච්ච දෙයක් නම් නේද ඒ පැහැදීම ඒක මේ කොණ්ඩේ මැනලා නේද ඇවිදින විදිය මැනලා ඒක ගැන කලකිරෙන්නේ නැහැ පැහැදිලා තියෙන්නේ දහමට නම් ඒක වෙනම කාරණයක් නමුත් අපේ පින්වතුන්ලා පුරුදු පුහුණු වෙන්නට ඕනේ මොන සම්බන්ධකම පැවැත්තුවා ඒ සම්බන්ධකමේ පදනමක් බවට පත් කරගන්න කුමක්ද ගෞරවය 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 තියනවා නම් හිතේ පොඩි පොඩි දුබලකම් වුණත් ඉවස ගන්න පුළුවන් ද බැරිද පුළුවන් නේ හිතේ විශේෂ කරුණු ගැන ගෞරවයක් තියෙනවා විශේෂ කරුණු වලටනේ අපිට ගෞරවයක් ඇති වෙන්න කෙනෙක් විශේෂයෙන් අපි තේරුම් ගත්තු දේවල් ගැන තමයි අපිට ගරුත්වයක් තියෙන්නේ අන්න ඒ ගරුත්වය අපි ගාව තියෙනකොට ආදරය වේවා නැත්නම් අර අමූලිකා වගේ ශ්‍රද්ධාචෛතසිකයක් වේවා ඒව පොඩ්ඩක් එහෙ මෙහෙ වුණත් අර මූලික ගෞරවය නිසා සම්බන්ධකම විනාශ වෙලා යන්නේ නැහැ සම්බන්ධකම විනාශ වෙන්නේ නැහැ ඉතින් පන්සල එක්ක කටයුතු කරද්දී දායක පිරිසගේ ගාව තිබෙන්න ඕනේ කුමක්ද එතකොට ශ්‍රද්ධාවත් ගෞරවය ශ්‍රද්ධාවත් ගෞරවය මම ඇත්තටම සායනහන්සලට උනත් යෝජනා කරන්නේ දායක පිරිස ගැන කරුණාවත් ගෞරවයක් තියෙන්න ඕන දායක පිරිස ගැන කරුණාව මෛත්‍රිය වගේම යම් ගෞරවයකුත් තියෙන්න ඕන දායකයා කියන පිරිස පිළිබඳව අපට පහත් අවමන් සහගත හැඟීම් උපදින එක නරකයි අපට දායකයාගේ භූමිකාව ගැන ගෞරවයක් තියෙන්න ඕන ඒ ඇත්ත කරේ අපේ මූලිකව තියෙන්න ඕන මොකද්ද කරුණාව සහ මෛත්‍රිය දායකයා කරේ කරුණාවනේ තියෙන්න ඕන මෛත්‍රිය තමයි මේ දෙක තමයි තියෙන්නේ හැබැයි ඒකත් එක්කම යම් ගෞරවයක් හිතේ තියෙන්න ඕන ඒ ගෞරවයක් හිතේ තියෙනවා කියනවා ඒ ගෞරවය කියන වචනේ මතුපිට කෑල්ල අල්ල ගන්න එපා හොනේ ගෞරවයේ මතුපිට කෑල්ල නම් දකින්න කොට හුනස්නේ නැගිටීමනේ දැන් හාමුදුරුවෝ ගියා දකින්න කොට පුටු වෙන්නේ නැගිටින්න ඕන නෑ ඒ වගේ මේ ගෞරවය කිව්වන් අපේ ඔළුවට එන ඔය කතන්දර ටික ගන්න එපා ඒක මේ අභ්‍යන්තරික මනෝභාවයක් මට ඔබ සම්බන්ධව තිබෙන්නා වූ ගෞරවය කියන එක ඒක මගේ මනසේ තියෙන්න ඕන ඒක ඇත්ත වශයෙන්ම යම් කිසි ආකාරයකට කරුණාව මෛත්‍රිය මත පදනම් වෙලා ඔබට ලබා දෙන අගයක් වටිනකමක් නේ ඔබ යනු මේ ශාසනයට ඉන්න වටින පිරිසක් කියන එක මොකද අපේ ශාසනයේ සිව් පිරිසක් ඉන්නවනේ බික්කු බික්කුණි උපාසක උපාසිකා මේවා ඉතින් ඔය වචන කිව්වට බික්කු බික්කුණි කිව්වට ඇත්ත වශයෙන්ම බොහෝ තැන්වල වික්කුණී පිළිගන්න සූදානම් නෑ ඉතින් සිල් මාතා කියලා තමයි කියන්නේ ඉතින් ඒව ගැන මම කියන්නේ ඒවා ගැන කල්පනා කරන්න ඕන වචන කිය කිය ඉඳලා වැඩන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ විදියට නම් මේ ශාසනය අයිති කාටද සිව් පිරිසටම කාටද වික්කු වික්කුණී උපාසක උපාසිකා එතකොට මේ සිව් පිරිස තුලම එකිනෙකා පිළිබඳව ගෞරවයක් තියෙනවා නැත්තම් මේක විනාශ වෙලා යනවා මේ ශාසනේ පෙර ඒ ගෞරවය ඇති වෙන්නේ කොහොම ශ්‍රද්ධාවෙන් දහම් නැහිමෙන් අසුරු නිසුරු කිරීමෙන් නේද අප උපස්ථාන කිරීමෙන් නැවත නැවතත් හමුවීමෙන් නේද සාකච්ඡාවෙන් අදහස් කීමෙන් අදහස් වලට ඇහුම්කම් දීමෙන් එහෙම තමයි
श्रद्धा गौरव परिवर्तने आदर उन्नते मौलिकादरे दमंगति उन्न दमंगति उ गौरव दमंगति आदर दमंगति एक दिगुगमन दमंगति आदर दिगुगमन दमंगति श्रद्धा दिगुगमन එතකොට ශ්‍රද්ධාව ගෞරවය බවට පත්වෙන්නේ දීර්ඝ කාලීනව අවබෝධයෙන් තේරුම් ගනිමින් කරුණාව මෛත්‍රිය මුදිතාව උපේක්ෂාව ආදී උදාාර චෛතසික මත පදනම් වෙලා එකිනෙකාව ඇසුරු කරන්න ඕනද නැත් ඇසුරු කරන්න අපේ ආශ්‍රයන්හි පදනම වෙන්න ඕන මොකද්ද සතර බ්‍රහ්ම විහරණනේ කරුණාව මෛත්‍රිය මුදිතාව උපේක්ෂාව කියන මේ සතර බ්‍රහ්ම විහාර මේ සිව් පිරිසෙම සම්බන්ධකම් වල ආධ්‍යාත්මික පදනම වෙන්න ඕන. එහෙම සම්බන්ධකමක් පවත්නකොට තමයි ඒක ගෞරවයක් බවට පත් වෙන්නේ. ගෞරවය කියන එක ගොඩ නැගුණට පස්සේ ඒක හිමින් ගොඩ නැගෙන එකක් වුණාට ඒක ගොඩ නැගුණට පස්සේ පින්වතුනි ඒක ලේසියෙන් විනාශ වෙන්නේ නැහැ හැබැයි දැන් ගෞරවෙත් විනාශ වුණොත් නම් නේද ගෞරවෙත් විනාශ කරගත්තොත් නම් ආපහු ඔළුව උස්සන එක ඉතාම අමාරුයි සමාජ සම්බන්ධකමකදී ආදරය ප්‍රේමය වගේ දේවල් බිඳ වැටුණොත් ආයේ ඒක කොහොම හරි උපද්ද ගන්න පුළුවන් ගෞරවය කියන එක විනාශ වෙලා ගියොත් නම් කවුරු හරි කෙනෙක්ට කා හරි ගැන තියෙන ඒක හරි අමාරුයි කොට නෑ එනිසා ගිහි ගෙදර ජීවත් වෙන ස්ත්‍රී පුරුෂයෝ සාසනෙත් එක්ක වැඩ කරන උපාසක උපාසිකාවෝ භික්ෂු භික්ෂුණී පිරිස එක්ක වැඩ කරන හරිම පරිස්සම් වෙන්න ඕනේ ගෞරවය ආරක්ෂා ගෞරවය රැක ගන්න හරි පරිස්සම් වෙන්න ඕන. ඒක පරිස්සම් නොවි ගෞරවය කියන එක ආරක්ෂා කර ගන්න අමාරුයිද නැද්ද? ඉතාලම අමාරු. මොකද ගෞරවය මේ හරි ඉහළ සිතුවිල්ල. ඉතාලම අගයෙන් යුක්ත බලගත් සිතුවිල්ල ගෞරවය කියන්නේ. ඒක ඉරිතලල ගියොත් ඒක විඳ වැටිලා ගියොත් ඒක කඩා වැටුණොත් නවත ගොඩනංවන්නේ කමාරුව ගොඩක් මේ පෞල් වල යම් යම් සිද්ධි නිසා එකිනෙකාගෙන් එකිනෙකාට වෙච්ච යම් යම් නරක දේවල් නිසා ඒගොල්ලොන්ගේ ආදරේ විනාශ වෙලා ගියත් සමහර කාරණා මත ඒගොල්ලොන්ගේ හිතේ එකිනෙකා ගැන ගරුත්වයක් තියෙනවා එහෙනම් කොහොම හරි මේවා ගැට ගැහිලා ඇදි ඇදි ඉස්සරහට යනවා හැබැයි සමහරුන්ගේ අතිශයින්ම නරකනේ ඉතාම අශීලාචාර හැසිරීම් වල ප්‍රතිඵල විදියට මොකද වෙන්නේ ගෞරවය සුනු විසුනු වෙලාම යනවා ඉතින් එතනින් පස්සේ නම් චවෝ චවාය සද්දින් සංවසති එකට ඉන්නවා හරියට ඩෙඩ් බොඩි දෙකක් වගේනේ ඒ කියන්නේ මල මිනිසෙක් සහ මල ගැහණියක් ජීවත් වෙනවා වගේ අර ආදරේ ඉවර වුණත් යන්න පුළුවන් මකට ගෞරවයක් තියෙනවා හිතේ පොඩි අගයක් තියෙනවා හිතේ වටිනකමක් තියෙනවා ගෞරවෙත් ඉවර වෙච්ච දවසට ඉවර තමයි ඉවර තමයි ඒකයි එදා තමයි චවෝ චවාය සද්දින් සංවසතිනේ මහ වරුසාව නිසා කැමති අයට තා පොඩ්ඩක් ඉස්සරහා ඉඳ තියෙනවා ඇවිල්ලා වාඩි වෙන්න පුළුවන් ඈ තෙමි තෙමින් තෙපා මේක ඇතුළට ඇවිල්ලා මේ මේ මේක අයින් කරලා දාලා වාඩි වෙන්න කියලා මම මතක් කරන්න කැමති ඒක අපිට බාධාවක් නෙමෙයි සද්ද නොකර වාඩි වෙන්න හරි එතකොට හොඳයි අනිත් අත කලබල වෙන්න එපා ඒගොල්ලන්ට ඕන නම් ඒගොල්ලෝ හරි මේ ඉස්සරහින් ඇවිල්ලා තමයි වාඩි වෙන්න පුළුවන් ඉඳ තියෙන ඉස්සරහ එතකොට මම ඔබට සිහි කරන්නේ ඔබගේ ආගමික සම්බන්ධකම් වලදී ඔබගේ ලෞකික ජීවිතයේ සම්බන්ධකම් වලදී ඔය ගරුත්වය රැක ගැනීම සහ ගරුත්වය ගොඩනගා ගැනීම කියන කරුණ කෙරෙහි විශේෂ අවධානයක් ඔබ යොමු කරන්නට කියලා මා ඉල්ලා සිටිනවා නැති වුණොත්
හානි වෙයි පළුදු වෙයි නේද පවත්වාගෙන යන්නට නොහැකි තත්වයන් අනිවාර්යයෙන්ම ඔබේ ජීවිතේ උදා වේ තම බුද්ධිමත් වේ ගෞරවය කෙලස ගන්න එපා හැබැයි මේවා ටිකක් සංඥාවක් විදියට හරි අපේ පැරණි වැඩිහිටියන්ට තේරිලා තියෙනවනේ මේවා මේ මෙච්චර ලොකු කාරණා විදියට සාකච්ඡා කරලා නෙවෙයි නමුත් ඒගොල්ලෝ මේ යම් ආකාරයකට නිතරම කියන එකක් තමයි මගේ හිතේ තියෙන ගෞරවය නැති කරගන්න වැඩ නම් කරන්න එපා කියලානේ තමන්ගේ ආත්ම ගෞරවය නම් කෙලසා ගන්න එපා කියලා වාක්‍යයක් අපේ සම්ප්‍රදාය කියවෙනවන් නිතර කියන්නේ මොකද ඒක පුපුරලා ගියොත් එහෙම ඒක බිඳ වැටුනොත් එහෙම වෙන හානිය ආයේ පියවන්ට අමාරුද නැද්ද අමාරු ගරුත්ව විනාශ වුණාට පස්සේ ඔක්කොම ඒවා දැන් මේ ලංකාවේ සමාජ ප්‍රශ්නේ තෝක ලංකාවේ සමාජ ලොකු ප්‍රශ්නයක් පේනවනේ නේ ඒ තමයි ලංකාවේ සමාජය තවදුරට මානව සම්බන්ධකම් වල කිසිවෙකු කිසිවෙකුට ගරු නොකරන මට්ටමකටම සාතිශය බහුතරයක් ඇවිල්ලාද නැද්ද ඇවිල්ලා ගරු කරන්න ශාසනයටත් තියෙන විශාල අභියෝගයක් ඒක ඉස්සර ශාසනයේ වැඩ සිටිය සායනහන්සලා ගැන විශාල ගෞරවයක් මිනිස්සුන්ගේ හිතවල තිබුණා අද වෙනකොට සමහර සිද්ධි සමහර මැදිහත් වීම නේ නිසා ඒ ගෞරවය කියන එක විශාල වශයෙන් පළුදු වෙලා තියෙනවා ඒ නිසා මේ ශාසනයක ආයතනයට පෙර තිබුණු අගය වටිනකම පිළිගැනීම යම් ආකාරයකට චලනය වෙලාද නැද්ද සැලවිලා සලිත ඉවරම නෙමෙයි නමුත් සසල වෙලා සරිතින් පන්සලේ හාමුදුරුවෝ දෙයක් කිව්වා කියන්නේ ගමම එහෙමයි කියන මට්ටමට තිබුණද නැද්ද තිබුණේ ඒ නිකම් මේ පංචස්කන්ධයක් හින්දා නෙමෙයි ඒක ලැබුණේ ඒ ස්වාමීන් වහන්සේලා ඒ රැකගෙන තිබුණු ගරුත්වයනේ ඒ ගමේ වැඩ කිරීමෙන් ගමේ විවිධ අයවලුන් සමග ජීවත් වෙද්දි තිබුණු සංයමය හික්මීම උන්වහන්සේලා සතුව තිබුණු දැනුම පරිණත බව කරුණාව දයාව අනුකම්පාව සමාජශීලී බව මෙහිදී බොහෝ කරුණු මත විශාල ගෞරවයක් අඳුරන්නන්සලා ආරක්ෂා කරන් තිබුණා. අද අවසනාවකට ඒක මේ මහත අවුරුදු 10 වගේ ලංකාවේ දේශපාලඥයින් විසින් ඉතාම මේ වැරදියට භාවිතා කරා. ඒක අපි කියන්නේ මිස්යූස් කරා කියලා. ඒක අවභාවිතා වුණා. සායනාන්තරටත් ඒක එච්චර ලොකු අනතුරක් කියලා ඒ වෙලාවේ නොතේරුම් කමේ ප්‍රතිඵලය අද තාම දුෂ්කර වෙලා තියෙනවා නැවත ඒක ගොඩනගන්න. මේ කෝප්ප බිඳුන වගේ නේද? කෝප්ප හැලිවලම් බිඳුනම අලෝ ගන්න පුළුවන් නේද? ආපහු කැලි ටික අමුණලා අමුණලා නේද? මොකක් හරි ගාලා අලෝ ගන්න පුළුවන් ප්‍රශ්නේ තියෙන්නේ කාලයක් යනකම් පළුදු ටික පේනවද නැද්ද? පේනෝ ඒ පළුදු වරින් වර මතුවෙනවා නේද? එමේ සාසනේ තියෙන අර්බුදේ ඕක. ගෞරවය විඳ වැඩ. පවුල් වල තියෙන අර්බුදෙත් ඕකනේ. ඉස්සරහින් තාත්තා කිව්වනම් හය වෙනකොට ගෙදර ඉන්න ඕන නේද? සියලු දෙනා නේද? ආයි කිසිම ආගියුමන්ට් එකක් නැහැ නේ. මොන ලෝකෙ ගියත් හයට ගෙදරද නැත්? ගෙදර. හයට ගෙදර. එයා වැඩිය කතා කරන්නේ නැහැ. හැබැයි කතා කරන වෙලාවට කියන වාක්‍ය අපිට බොහොම බරපතල විදියට ජීවිතේට දැනුණද නැත? දැනුණා. අත කෝ ඒ කරුත්තෙන් ඒ වචනවලට කෝ බර අද ඒ බර ඒ ගෞරවය ඒ අහුම්කම් දීම පවුල ඇතුලේ බිඳ වැටලද නැත් බිඳ වැටු ඒ බිඳ වැටලා තියෙන කරුත්තේ මතක තියාගන්න
සාසනික එකම පවුල ඇතුළේත් වෙලා තියෙද නැත්ද? වෙලා තියෙනවා. දේශපාලඥයින්ට උනේත් ඒක. දේශපාලඥයින්ගේ ප්‍රශ්නයක් මොකද්ද? ඔවුන්ට තිබුණු ගෞරවය ඔවුන් විසින් විනාශ කරගනු ලැබුවා. මේ කෙලස් වලට වසඟුණන්නේ මේක වෙන්නේ. කෙලස් වලට වසඟ වුණාම තමයි ඒ ගෞරවය අපි විසින්ම විනාශ කරගන්නේ. මොකද අපි විසින් විනාශ කරගෙන පොඩි දොරක් අරලා දුන්නට පස්සේ ඉතුරු ටික සමාජයෙන් ඇවිල්ලා ඉවරම කරලා දානවද නැද්ද? දැන් හැබැයි පළවෙනි දොර අරලා දෙන්නේ අපි. අපේ මේ ගෞරවය කියන එක අනිත් අය නැති කරන එකක්වත් නෙමෙයි. අනිත් අයට අපේ ගෞරවය කුඩුපට්ටම් කරලා දාන්න පළවෙනි දොර හරි ජනේලෙ හරි අරලා දෙන්නේ කවුද? අපි. අපි දීපු අවස්ථාවකින් තමයි ඒ විනාශය අපිට ආපහු අපි කැඳගන්නේ. අය දේශපාලඥයෝ මේ කරගත්තු විනාශය ඒගොල්ලන්ට තාම මේ තාමත් මං හිතන්නේ තේරෙන්නේ නැති අය ඉන්නවා. ඒගොල්ලන්ට මොකද උනේ කියලා ඒගොල්ලෝ තාම සොයන් විවේචනයක් කරගෙන නැහැ කියලා මං විශ්වාස කරනවා. අද මිනිස්සු කෑ කරන්නේ නැහැ කවුරුත්. ගණන් ගන්න. ඉස්සර මිනිස්සු එයාගේ අය දැක්ක නැගිට්ටානේ. ආයුබෝවන් කියන්නේ. ඒගොල්ලෝ මල ගෙදරකට මකුලකට තුලාවකට එන එක නේද? මහා ලොකු දෙයක් ලෙස සැලකුණාද නැද්ද? සැලකුණා. අද වෙනකොට තත්ත්වය බොහොම ඒගොල්ලොන්ගේ පැත්තෙන් නේද? ඒගොල්ලොන්ගේ පැත්තෙන්ම කියවෙනවා ලොකු අවුලක තියෙන්නේ නේද? නේද? ඉස්සර අපි දැක්කන් නැගිටින්නේ නැත්තේ මිනිය විතරයිලු. දැන් නම් එක එක්කත් නැගිටින්නේ නැති මට්ටමටම ඇවිල්ලා කියලා නේද? මම දැක්ක එක മന്ത്രിතුමෙක් කියලා ප්‍රවෘත්තිවල නිවුස් එකක් මම දැක්ක ප්‍රවෘත්තියක්. එයා ඒගොල්ලොන්ට ප්‍රශ්නේ තේරෙනවද? යම් සමහරුන්ට තේරෙන්නෙම නැහැ. ඒකෙන් ඒගොල්ලොන්ගේ අවාසනාව. දැන් අපි අඳුම තේරුම් ගන්න ඕන අපිට යම් විනාශයක් වෙලා නම් වෙලා තියෙන්නේ අප විසින් ඇරලා දීපු දොරවල් කීපයක් නිසා අපේ ගෞරවය කෙලසිලා යන්න අපි පාර කපන්න. මේව සදාකාලිකවම ආය කවදාවත් ගොඩ නගන්න බෑයි කියලා එකක් නැහැ. පැවිද්දන්ටත්, ගිහියන්ටත්, දෙමව්පියන්ටත්, ගුරුවරුන්ටත් කාටත් මේ ගෞරවය කියන එක ගොඩ නගා ගන්න පුළුවන්. හැබැයි දැන් අලුත් තත්ත්වයේ ඇතුලේ ඒ ගෞරවයන් ගොඩ නගා ගන්නට හෝ ගෞරවයක් පවත්වා ගන්නට පුළුවන් විදියට අපේ ඇවතුම් පැවතුම් අපේ භාවිතාව අපි මොකක් කරගත යුතුද? වෙනස් කරගත යුතුද? වෙනස් කරගත යුතු. ඉස්සර නම් සමහර විට තාත්තගේ බැල්මත් අපිට නේද? අද තවදුරටත් ඒගොල්ලෝ බැලුවයි කියලා ගරු කරන අය ගෙවල් ඇතුළෙම අඩුයි. අද සිද්ධ වෙලා තියෙනවා ඒගොල්ලොන්ට ඒගොල්ලෝ කරන දේවල් වල පුළුවන් තරම් යහපත් සහ නිවැරදි භාවයක් ප්‍රබුද්ධ බවක් පවත්ව ගන්නනේ. එහෙම වුණොත් ළමයි ගරු කරනවා. නැත්තම් ගරු කරන්නේ. ළමයි ප්‍රශ්න කරනවා. ළමයි අහනවා. ඔයාට ගරු කරන්න. ඔයාගේ පැත්තෙන් ඔයා මේ කරණේම හරි. මොකද ළමයින්ට දැනුම ඇවිල්ලා තියෙනවා. තවදුරටත් මේ දැන් අපිට දැනුම හිමින් ආවට ළමයින්ට මේ ස්මාර්ට් ෆෝන් එකනේ ටැබ් එක ආදී ලැප්ටොප් ආදී දේවල් එක්ක ඉන්ටර්නෙට් එකට කනෙක්ට් වෙච්ච නිසා ඒගොල්ලන්ට වේගෙන් අපිට දැනුමාවට වඩා වේගෙන් ඒගොල්ලන්ට අඩු වයසකදී විශාල දැනුමක් එනවා. එතකොට අපේ ඇවතුම් පැවතුම් සම්බන්ධව අපේ හැසිරීම් සම්බන්ධව අපේ තීන්දුව తీරන සම්බන්ධව අපේ අදහස් සම්බන්ධව තවත් කෝණ කීපයකින් නේ තේරුම් ගන්නට සහ විමසා බලන්න ඒගොල්ලන්ට අවස්ථාවක් හම්බ වෙනවා. එහෙනම් අපිට සිද්ධ වෙනවා අපේ තීන්දුව తీරන ගැනීමදී කතා බහේදී නේ අපි අඳුම පැළඳුම ඇඳීමේදී හැසිරීමේදී මානව සම්බන්ධකම් පවත්වීමේදී මේ හැම එකකදීම වෙනදාට වඩා ප්‍රබුද්ධ මට්ටමකින් මේ දේවල් කරන්න සිද්ධ වෙනවා. අලුත් පරම්පරාවේ ගෞරවයට අපි පියවරෙන් පියවර ලක් වෙන්න. ඒක සිද්ධ වෙනවා. මේකට
අලුත් පරම්පරාවේ උන් වැඩන්නේ ගෞරවයක් නැහැ වැඩිහිටියොන්ට කියලා කතා කරාට වැඩන්නේ දැන් ඒක ඒක කියෝ කියෝ ඉඳීම නිකන් දුකට කියන කවි විතරයි නේ වැඩන්නේ ඒක කතා කරා දැන් තත්වය අලුත්ම පරිසරයක තියෙන්නේ අලුතින් හැදෙන දරුවෝ වෙනස්ම විදියකට හිතන්නේ මතන්නේ අන්න ඒ අලුත් පරම්පරාව අපිට ගනුකරන විදියට අපේ භාවිතාව අපේ චර්යාවන් වෙනස් කරගන්න ඕනිද නැත් වෙනස් කරගන්න ඒක මේ ළමයින්ට යටත් වීමක්ද දැන් ළමයින්ට යටත් වීමක් නෙවෙයි පෙරදා අපි පුංචි කාලේ අපේ වැඩිහිටියන්ගේ යම් යම් දුර්ගුණ දැක්කත් නේද අපි ඒගොල්ලොන්ගේ ගාව තිබිච්ච එකක් හෝ දෙකක් හෝ වෙච්ච යහගුණ මත අපි අර අනික් සියල්ලම අමතක කරලා දානා ඔවුන්ට ගරු බුහුමන් දක්වගෙන හිටියද නැද්ද හිටියා ඒ යුගේ ඉවරයි කොටිම 2000න් පස්සේ ඉවරයි ඒක 2000 අවුරුද්ද උදා වුනේ ඒ යුගයට නැවතීමේ තිත තියමි ඒක වෙනස් තත්වයක් සමාජ උදා වේ අද තත්ත්වය නේද අද තත්ත්වය තමයි සමහර වෙලාවට 90%ක්ම අපේ යහපත් හැසිරීම් සහ එවැනි ප්‍රතිභා සම්පන්න ගුණ නුවණ තිබුණත් සමහර විට අප කෙරෙන් පෙනෙන 10%ක දුර්වලකම් මත අප කෙරෙහි කිසිම ගෞරවයක් නැති අගෞරවයක් සහිත නේද අපිට අගෞරව කරන සුළු මට්ටමට අපේ සමාජය පත් වෙලාද නැත පත් වෙලා නළු තත්වයක මතක තියාගන්න ඒ තත්වය එහෙම ඇති වෙලා තියෙන්නේ මේ මම උදේ ධර්ම සාකච්ඡාවේ කතා කරා මේ ආත්මార్థකාමී බව කියන එක නේද සරල සමාජයේ ඉඳලා සංකීර්ණ සමාජයේ දක්වා ගමන් කරද්දී නේද බොහෝ සම්පත් තිබුණු යුගයේ ඉඳලා අවම සම්පත් සහිත යුගයේ දක්වා ගමන් කරද්දී ආත්මార్థකාමී භාවය කියන එක බොහොම උච්ච ස්ථානයට ඇවිල්ලාද නැද්ද? ඇවිල්ලා. උච්ච ස්ථාන. ඒක හොඳට තේරෙනවා. අද පොඩි එකෙකුට නේ මේ සතියේ සෙල්ලම් බඩුවක් ගෙනත් දීලා ඊළඟ සතියේ එයා ඉල්ලන එක ගෙනත් දුන්නේ නැත්තම් නේද? එයාගේ හැසිරි නේ අපිට සමහර විට අවුරුද්දටම හම්බ වෙන එකම එකනේ උංචි සෙල්ලම් බඩුවකින් අපේ පුදුමාකාර තෘප්තියක් වෙනවා නේ ඒක එක ජීවත් වුණා ඒක එක සතුටු වුණා අද තත්වය තමයි කොපමණ දේවල් ඔවුන් වෙත ප්‍රදානය කළත් ඔවුන් තෘප්තිමත් වෙන්නේ නැහැ ඔවුන් තෘප්තිමත් වෙන්නේ ඔවුන් හැම වෙලාවකම ඔවුන් තේරුම් ගත යුතු මේ දේශනාවේ ඔවුන්ගේ ප්‍රශ්නේ ඔවුන් හැම වෙලාවකම නොකරුණු දේ ගැන වැඩි අවධානයක් යොමු කරනවා. මොකද අර ආත්මార్థකාමී ගිජු චෛතසිකය මේ සීමිත සම්පත් සහිත ලෝකේ බලවත් වෙනකොට සීමිත සම්පත්වල වැඩිම අයිතිකාරයා බවට මම පත් වෙන්න ඕන වැඩිම දේවල් ටිකක් භුක්ති විඳපු තැනැත්තා තැනැත්තිය බවට මම පත් වෙන්න ඕන කියලා එකක් තමයි අලුතින් අපේ මනස ආක්‍රමණය කරමින් යන්නේ. ඉතින් ඒගොල්ලොන්ට දැන් අර දැන් කළගුණ සැලකිලි නේද? කෘතඥ භාවය, ස්තුතිවන්ත වීම වගේ දේවල් කර කර ඉන්න ගියොත් තමන්ගේ පැත්තට දේවල් ගොඩක් පාඩු වෙනවා කියලා තේරුණාම බොහෝ අය කරන්නේ මොකද්ද? අර දුර්ගුණයක් ඇදගෙන නේ? දුර්ගුණයක් ඇදගෙන පුංචි වීක් පොයින්ට් එකක් අල්ලගෙන නේ? සමතලා කරලම දානවද නැද්ද? දාන ඒක කරන්නේ ඇයි කියලා ඇත්තට හෙව්වොත් ඇත්තටම හෙව්වොත් ඒගොල්ලෝ ඒක කරන්නේ ඒගොල්ලෝ දන්නවා එයාට ගෞරව කරමින් තියාගෙන ඉඳීමට වඩා පහසුයි සුළු දුර්ගුණයක් හරි ඇදලරන් සමතලා කරලා එයා සලකන්න හෝ බලාගන්න සුදුසු නැති කෙනෙක් කියලා සමාජගත කරලා දාන. ඒක වෙන්නේ මොකක් ඇතුළේද? ආත්මార్థකාමීකම ඇතුළේ. හොඳට තේරුම් ගන්න ඒක ඇතුලේ තියෙනවා ලොකු මේ මාන මේ
මානසික නේද මනෝවිද්‍යාත්මක කාරණයක් තමයි ඒගොල්ලෝ එක දැනුවත්ව කරනවා කියනත් අමාරුයි ඒගොල්ලෝ අවිඥානිකවම ගිහින් තියන්නේ එතෙන්ට ඒ කියන්නේ Tamanට ඉතාම අර මේ කම්ෆර්ට් සෝන් එකක් නේ බොහොම සුවපහසු කලාපයක් එයා හදා ගන්න බලනවා සුවපහසු කලාපයක් හැමතිස්සෙම හදා ගන්න හිතන දැඩි ආත්මార్థකාමීෙකුට අම්මා තාත්තා අත්තම්මා සීයා පුංචි කාලේ හොටු පිහිදාපු ලොකු අම්මා නැන්දා වදද නැද්ද වදනේ ඒගොල්ලෝ කරදර මොකද ඒගොල්ලෝ මේකේ ලිලා ඉන්නවා කියන්නේ තමන්ට වැඩිපුර මහන්සි වෙන්න වෙනවා තමන් වෙනුවෙන් නෙමෙයි අනු වෙනුවෙන් එතකොට අර මේ අර ඒගොල්ලොන්ගේ අර සුකෝපභෝගී මේ ඒ ඒ වටපිටාව විඳ වැටියාම ඒකෙදී ඒගොල්ලෝ ගොඩාක් වෙලාවට කරන්නේ මේගොල්ලන්ට ඉතින් ඔය කියන විදියට ගරු කරන්න හේතු තියනවද මේගොල්ලෝගේ කොච්චරනම් දුර්වලතා තියෙද ඔබ විවිධ තර්ක ගෙනල්ලා කේස් පැලෙන තර්ක ගෙනල්ලා ඒගොල්ලෝ පෙන්නනවා අම්මට තාත්තට සලකන්න ඕනි නෑ කියන එක වැඩිහිටියන්ට එහෙම සලකන්න අවශ්‍යතාවයක් නෑ කියන එක හාමුදුරුවන්ට හෝ වෙනත් කාට හරි කෙනෙකුට එහෙම කරු කරන්න සලකන්න අවශ්‍යතාවයක් නෑ මොකද මේගොල්ලෝගේ මේ ප්‍රශ්න තියෙනවා කියලා අද වේගෙන් අර ඇත්තටම තියෙන ප්‍රශ්නවලට සිය ගුණයක ලොකුවක් නේද වර්ධනයක් කරලා මේක සමාජගත කරනවා හැබැයි ඉතින් අපි තේරුම් ගන්න ඕනේ ඒගොල්ලන්ට ඒක කරන්න හරි පුළුවන් වෙලා තියෙන්නේ අපේ පැත්තෙත් ප්‍රශ්න ටිකක් තියෙන හින්දාද නැත්ද ඊනේ දැන් ඒ පැත්තට බෝලේ දාලා මේ ළමයි දුර්ගුණයි කියන එක නෙමෙයි ළමයින්ගේ තියෙන අවුලක් දැනගන්න ඕනේ නිකන් මොඩියෝ වෙන්න බෑනේ අපිට නේද ඇයි මේ මෙච්චර ගෞරව නොකරන්නේ කියලා බැලුවොත් මම කියන්නේ ඒගොල්ලොන්ගේ දැඩි ආත්මార్థකාමිකම තෝකස්සේ තියෙනවා. ඒගොල්ලෝ දන්නවා මේ ගරු කිරීම වැඩිහිටියන්ට සැලකීම වගේ මාත්‍රිකා කියන්නේ පොකට්ටුවට වදිනේවා. නේ? තමන්ගේ සුඛෝපභෝගී ජීවිතයෙන් රුපියල් 10ක් හරි කැපිලා යනවා. මොකද වැඩිහිටියන්ට සැලකීම නේද? අනේ ඔය මේ වඳින්න යෑම අලුත් අවුරුද්දට සුවදුක් ਵਿਚාරන්න යෑම ඕවා ඔක්කොම ගානක් නේද? වියදම් වෙන වැඩ නිසා හැම තිස්සෙම කරන්නේ දැන් ඒව කරන්න සුදුසු අය නොවන සුදුසු නැති අය කියලා හදාගත්තන් හරි ලේසින් ඒක අහිංසක නෑ හොඳේ ඒක ඇතුලේ වැඩ කරන සෙල්ෆිෂ් ජීන් එක අපි අඳුන ගන්න ඕන හැබැයි අපි අනිත් පැත්තෙනුත් සාධාරණව තේරුම් ගන්න ඕන අපේ පැත්තෙනුත් නේද මේ අලුත් પરම්පරාවේ ගෞරවය ලබා ගන්නට ආදරය සහ වටිනාකම් ලබා ගන්නට පුළුවන් වෙන විදියට අපේ ජීවිතවලත් යම්කිසි ප්‍රබුද්ධ බවක් ඇති කර ගන්නටම ඕන. අපේ දුර්වලකම් අපි දැන් අවම කරන්නටම ඕනේ. ඉස්සර ලොකු ප්‍රමාණයක් තිබුණත් ඒක එතර ලොකු අවුලක් නැහැ. අනේ මගේ අම්මනේ කියලා ඉවසනවනේ. දහමාසෙ කුසේ තියන් ඉඳපුවා හිතනවනේ. ලේ කිරි කරපුවා පොවනවා කැතකුණු අත ගාපුවා ඒවා මේ හිතනවා ඉතින් විවිධ ඒවා හිතලා අපි ගරුත්‍ය තියාගත්තනේ අද තවදුරටත් ඕවා හිතනෙමු එහෙම අය නෑ එහෙම කොහෙද මේ බන ටික නැති වෙච්ච දවසට හිතන්නෙම නෑ ඕවා මතක තියාගන්න මොකද ඒ යුගය ආරම්භ වුණා දැන් තේරුණා ඒ යුගය මීට 25 අවුරුද්දකට 24 අවුරුද්දකට කලින් මේ ලේ කිරි කරපෙවීම ඔය වගේ ඒවා මහ ලොකු දේවල් නෙමෙයි කියලා හිතන යුගය ආරම්භුණාද නැද්ද? ආරම්භුණා වින්නතුනි. ආරම්භුණා. මොනනම් අනාගතේ බියකරු ප්‍රශ්න අහන්න පුළුවන්නේ. අපි ඉපදිලා තියෙන්නේ අපේ අවශ්‍යතාවයකට නෙමෙයි ඕගොල්ලොන්ගේ අවශ්‍යතාවයකට. ඒ නිසා ඕගොල්ලොන්ට කරු කරන්න කිසිම ආකාරයක තර්කානුකූලයක් අපිට නෑ කියන අය වුණත් පහළ වෙන්න පුළුවන්ද වැරද? පොළුවන් දැන්ටත් නේද පොඩ්ඩක් සිහි කල්පනාවෙන් Facebook එකේ උඩට පහලට ගියොත් ඒ જાතියේ වුණොත් දැන්ටම හමු වෙනවා හොඳ නැත්නම් මේක දැන් සෙල්ලම් තැනක නෙමෙයි මේ සමාජය තියෙන්නේ මේක මේ අහිංසක තැනක නෙමෙයි මේ සමාජය තියෙන්නේ මේ සමාජය පියවරෙන් පියවර පියවරෙන් පියවර ඉතාම නේද ඉතාම සංකීර්ණ සහ අපට විග්‍රහ කරගන්න බැරි තරම් ඊටම
මේ අසීරු නේද? ඊටම ගැටලුකාරී තැන්වලට ගමන් කරමින් තියෙනවා. ඒ නිසා මේ පන්සලේ කතාවෙන් මම සමාජ කතාවටම ඔබව එක් කරගෙන යනවා මේ ගරුත්වය කියන මාතෘකාවේදී මේ අලුත් තත්වයේදී මේවට තමයි අත්ත වශයෙන්ම නිව් නෝමල් කියන්න ඕනනේ මේ අලුත් තත්වයේදී නේ අපිට ගොඩක් ප්‍රඥාවන්තව වැඩ කරන්න දැන් බුදුරජාණන් වහන්සේගේ දර්ශනයේ ඒ කියන්නේ අර මතු පිට දේවල් වලින් විතරක් තවදුරටත් අපිට අලුත් પરම්පරාව එක්ක වැඩ කරන්න බෑ බුදුහාමුදුරුවන්ගේ දහමේ තිබෙන ඒ ගැඹුරු දාර්ශනික කාරණා ජීවිතයට බද්ධ කරගෙන ගෙනියන වැඩපිළිවෙල මොකක්ද කියලා අපිට විස්තර කරන්න වෙයි. නැත්තම් තවදුරටත් නේද? නෙළුම් මල් හත උඩ වැඩපුවා කියලාම මේක අරන් යන්න පුළුවන් තත්ත්වයක් නෑ. දැන් ඒක ඉවරයි. ඒක අපේ ශ්‍රද්ධාවෙන් පිළිගන්න දෙයක්. දැන් ඒ යුගය ඉවරයි. ඒ යුගය ඉවරයි. ඒකේ අරුබුදේ ඇවිල්ලා තියෙනවා. එහෙම අසිරිමත් උපතක් පිළිබඳව නේද? එවැනි කතා තිබුණට අද තවදුරටත් ඒවයින් සාසනික ගෞරවයක් උපදින්නේ නැහැ. උපදින්නේ නැහැ. අපේ ස්ට්‍රැටජි සේවම නම් නේද? ගෞරවය ශ්‍රද්ධාව උපදවන මම හිතන්නේ අපි ඉන්නේ තාම 80 දශකයේ කියලා. අපි මේ ගෙවමින් ඉන්නේ නේද? 2024 අවුරුද්ද බව අපි තේරුම් ගත යුතුයි. එනිසා අපි හැමෝම මේ ඕනම සම්බන්ධකමකදී ගෞරවය පවත්වා ගැනීම, ගෞරවය ආරක්ෂා කර ගැනීම, ගෞරවය කෙලෙසාගන්නේ නැතුව ඉන්න එක, අනිකාගේ ගෞරවය කෙලෙසන්නේ නැතුව ඉන්න එක අපගේ මූලික දර්ශනයේ මූලික ප්‍රතිපදාවේ අංගබවට පත්වෙන්නම ඕනේ. එහෙම ඔන්න ඔය දාර්ශනික කරුණු මත පදනම් වෙලා ගියොත් මේ පන්සලේ තරුණ සායනහන්සෙත් එක්ක නේද? අනික් වැඩ ඉන්න පොඩි සායනහන්සලා එක්ක වැඩිහිටියන්ට අලුත් પરම්පරාවට දෙගොල්ලටම කෙටි ගමනක් නෙමෙයි. දිගු ගමනක්. මොකද පදනම ශ්‍රද්ධාව සහ ගෞරවය. ශ්‍රද්ධාව වුණ මතක තියාගන්න. මොකද ඔය ගෞරවය නිසා ආකාරවතී ශ්‍රද්ධාවම නිර්මාණය වෙනවා ටික ටික. මොකද තුනුරුවන් කරේ තියෙන මේ ගෞරවයේ හින්දා නැවත නැවතත් සද්ධර්මය අහනවනේ. එතකොට නැවත නැවතත් සිහි සීනුවණින් මෙනෙහි කිරීම කරනවා. වඩනවනේ. එතකොට ප්‍රතිඵල ලැබෙන්න අර ඇතිවෙච්ච අමූලිකා ශ්‍රද්ධාව ස්ථාවර ආකාරවතී ශ්‍රද්ධාවක් බවට පරිවර්තනය වෙනවා. ඉතින් ඒක තමයි සාසනයේ චිර පැවැත්ම. එනිසා කවුරුත් බොහෝ සීනුවණින් බුද්ධිමත්ව කල්පනාකාරීව ප්‍රඥාවන්තව මේ වටින පන්සල නේද? ඉපැරණි දේවාලයක් සහිත නේද? ඉපැරණි පුරාණ විහාරස්ථානයක් වන මේ විහාරස්ථානයේ අලුත් සායනංශෙත් එක්ක ඔයත් බොහෝම හොඳින් මේ ශාසනික වැඩ කරගෙන යන්න ඕනේ. දැන් මේ කියපු බණ පන්සලේ වැඩට විතරක් නෙමෙයි උදව් වෙන්නේ නේ. ගෙදර දියුණුවටත් නේද? ගෙදර සම්බන්ධකම් යහපත් කරගන්නත් උදව්වක්. රටේ සමාජයේ ප්‍රගමණයටත් උදව්වක්. මේවා ඉතින් කාරණාව අරගෙන අදාළ තැනට ඇප්ලයි කරන්න නේ. අදාළ දැනට යොදාගෙන මේක පාවිච්චි කරලා මේ ධර්ම කොටස වලින් ප්‍රයෝජනයක් ගන්න. එතකොට තමයි මෙච්චර මහන්සි වෙලා අපි මේ නේද ධර්ම දේශනාවක් කරන එකේ අපිට ලැබෙන ලාභයනේ. ඒකනේ ලාභය. මොකද මේ දේශනාවට එන්න කලින් ගාණක් කියලා ඇවිල්ලා නැහැනේ. මේක මගේ බිස්නස් එක නෙමෙයිනේ. මේ උදේ 4 ඉඳලා නේ 3:00 3:45 විතර නැගිට්ට වෙලේ ඉඳලා ආත ගිහිල්ලා කිලෝමීටර 150ක් ගිහිල්ලා 150ක් ඇවිල්ලා නේ ආපහු මේ බණ ඊළඟට තව බණ ලේසි නෑනේ. ඒ අතරෙත් නිකන් නෙවෙයිනේ නේ කතා කරන්න ඕනේ. ඒ නිසා මේ මොකක් හරි අපි මහන්සි වෙලා කියලා දෙන එකක
ප්‍රතිඵලය ලැබෙන්න නම් ඔයත් මේවා ඔයත්ගේ ජීවිතේ භාවිතාවට ගන්න ඕන. මතක තියාගන්න මේ කියන ඒවා අදාහරි තේරුම් අරන් ප්‍රැක්ටිස් කරන්න පුහුණු වෙන්න පටන් ගත්තේ නැතොත් එහෙම තව අවුරුදු 15කට පස්සේ මේවා කතා කරවන්නවත් ඉතුරු වෙන්නේ නෑ කියන එක අද කිව්වා කියලා මතක තියාගන්න. ආයෙකම මේ දැන් නම් යන්තම් ඉතුරු පිටුරු ටික එක්ක හරි බේරගෙන යන්න පුළුවන්. අර එම් මෙහෙන් හරි යන ගහගෙන. තව 15කට පස්සේ නේද? ජෙනරේෂන් ඇල්ෆා එකත් ආවට පස්සේ නේ. හම් මේ හිතාගත හැකි කොහොමද වෙන්නේ කියලා මේක. පරිස්සම්. බුද්ධිමත්යෙන්. මේවට උත්තර තියෙන්නේ බුදුදහමේ විතරයි. බුදුදහමේ මේ හැම ප්‍රශ්නකටම නේද? තාම යාවත් කාලීන වෙච්ච පිළිතුරු තියෙනවා. මම ඔය කතා කරපු එකම සංකල්පය පවානේ. ගරු කිරීම කියන සංකල්පය පවා හරියට යෙදෙව්වොත් බොහෝ දේවල් වෙනස් කරන්න, බොහෝ දේවල් පවත්ව ගන්න, බොහෝ දේවල් රැකගන්න අපිට පුළුවන්කම ලැබෙයි. ඉතින් හොඳයි. ධර්ම කරුණක් බොහෝම ශ්‍රද්ධාවෙන් ජීවිතේට, සමාජයට, සාසනයට, ගෙදරට, නිවන් මගට අදාළව සාකච්ඡා කරන්න ඒද. මේ උතුම් ගෞරවනීය සම්බන්ධකම් අපිට ඕනියයි සත්පුරුෂයෙක් එක්ක කල්යාණ මිත්‍රයෙක් එක්ක ගෞරවනීය සම්බන්ධකම් තිබුණොත් තමයි අපට උතුම් නිවන සාධනය කරගන්න අවශ්‍ය කරන පරිසරය වටපිටාව උදා වෙන්නේ නේ අපිට තියෙන සම්බන්ධකම් ඇතුලේ අසත්පුරුෂකම නම් නේ පාපී භව නම් විමුක්තිය කියන එක අහලකටවත් දෙන්නේ නැහැ නේ අහලකටවත් දෙන්නේ නැහැ ඒ නිසා ඉතාම ශ්‍රද්ධාවෙන් අද ඔයත් පැයක පමණ වෙලාවක් මේ සද්ධර්ම දේශනාවට සවන් දුන්නා. මේ උතුම් පින්කම සිද්ධ කරද්දි මූලික අරමුණු උනේ මේ පන්සලේ නිර්මාතෘන් වහන්සේලාට පින්පෙත් අනුමෝදන් කිරීම. අපවත් වී වදාළ ගුණානන්ද ස්වාමින් වහන්සේට, නම්දාලෝක ස්වාමින් වහන්සේ ඇතුළු කොට විහාර පරපුරේ අපවත් වෙච්ච ස්වාමින් වහන්සේලට, හතර පෙරුවේ මියගිය දායකයින්ටත් වසරකට පෙර මියගිය යූවි රොසලින් පෙරේරා මෞතුමියට, නදීකා අමාලි සතරසිංහ දියණිය ඇතුළු මියගිය ඔබ නමින් මියගිය සියලු දෙනාට මේ පින් අත් වේවා, සුවපත් වේවා, සැපවත් වේවා, දුකින් මිදේවා, උතුම් නිවනින් සැනසෙන්නට අපේ ඥාතීන්ට මේ පින් කුසල් පාරමී වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. දෙවියෝ පින් අත් කර ගනිත්වා, දෙවියන්ගේ ආශිර්වාදය, ආරක්ෂාව, බැල්ම ශක්තිය විහාරාධිපති පණ්ඩිත හාමුදුරු ඇතුළු වැඩ ඉන්න මහා සංඝ රත්නයටත්, විහාරස්ථානයේ දායක කාරකාදී ලොකු කුඩා හැම දෙනාටම මේ පින්කමට වචනකින් හරි අනුග්‍රහ කරපු සියලු දෙනාට, සියලු රටවැසියන්ටත්, ලෝකවාසීන්ටත් දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා, නිදුක් බව වේවා, නිරෝගී බව වේවා, සුවපත් බව වේවා, උතුම් දෙවියෝද නිවන් දකිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාට, දෙවි දේවතාවුන්ට, මියගිය සියලුම ඥාතීන්ට මේ පින් කුසල් පාරමී වේවා, මේ භවයේ පුරාම සත්පුරුෂ ඇසුර ලැබේවා, කල්‍යාණ මිත්‍ර ඇසුර ලැබේවා, සද්ධර්මයම ඇසේවා, ධර්මානුධර්ම ප්‍රතිපත්ති පුරාගෙන ඉක්මන් භවයකදී නිවන් දකින්නට අත කරගත් පින්කමද පාරමිතාවක්ම වේවා වේවා කියලා සාදු කියමි. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු මම් පරන්තේති. වන්දනා කරගන්ට අභිවාදන සේලෙස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරා රෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේව චතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු. හැම දිනාටම තුනුරුවන් සරණයි.